දේශපාල සංග්‍රහය තුළ අලුත් කතිකාවතක් ආරම්භ කීමටයි මේ සූදානම්. එසේනම් අපි මුලින්ම සාකච්ඡා කරමු ඇලබෙන ජනාධිපතිවරණය පිළිබඳව. ඔබගේ අදහස කුමක්ද? කවුරුන් අපේක්ෂකයන් වෙයිද? දැන් අපිට පැහැදිලිවම මේ රේස් එක ඇතුළත දෙන්න පේනවා. ඒ තමයි සජිත් ප්‍රේමදාස, අනිත් පුද්ගලයා අනු කුමාර දිසානායක. තුන්වෙනි පාර්ශ්වයක් විදිහට මගේ මතය අනුව නම් රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂක විදිහට දැන් තියෙන තොරතුරු අනුව ඉදිරිපත් වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂය තුලින් ඉල්ලන්න බෑ. මොකද ඔව් එක්සත් ජාතික පක්ෂය තුලින් ඉල්ලුවොත් ඔව් දැමතත් UNP කාර්යයක් ඉල්ලනවා කියයි ජනමතය එතන තියෙනවා. ඒක නිසා පෝට්ටුවේ සඳහා සහයෝගය ලබා දුන්නත් අර ජනතාවගේ මත අපි කැපුවත් නිල් කැපුත් ගරන්ගේ සහයෝගේ ඕට ලැබෙයිද කියන ප්‍රශ්නයක් මතු වෙනවා. මේක නිසා ඔවුන් උපක්‍රමයක් හෙදියට මොහෝ ස්වාධීන අපේක්ෂකයෙක් විදිර ඉදිරිපත් කරනවා. අන්‍ය අවස්ථාවේදී හැම පක්ෂයකටම ඔවුට සපෝට් ගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට අප කිව්වොත් එහෙම දැන් සරජන බලය කියලා කොට්ටාශයක් ඇඩිලා ගිහිලා තියෙනවා දිලිප් ජයරූත් පාර්ශවයට. යම් කිසි හේකින් ඔවුන් මොහුට සපෝට් කරනවා නම් ඒ රටේ තත්ත්වය ගැන කියලා අපි දන්නේ අන්ති මොහොත මොනවා කරයිද කියලා. ඒ අවස්ථාවේදී ඔවුන්ට කෙලින්ම සපෝට් කරන්න බෑ ශ්‍රී ලංකා පොදු ජනපයවට හෝ UNP එකට. හැබැයි ඒගොල්ලන් සපෝට් කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ. මොකද ඔහු ස්වාධීන අපේක්ෂකෙක්. ඒලා හිටියොත් ස්වාධීන අපේක්ෂයට සපෝට් කරනවා. ඒ වගේම තමයි අනිකුත් දෙමළ පක්ෂ. ඔය වගේම හැම පක්ෂයකටම පුළුවන් ඔහුට සපෝට් කරන්න ඒලරාජ. මොකද ඔහු ස්වාධීන අපේක්ෂකෙක් නිසා. එනිසා මෙන්න මේ උපක්‍රමය රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේදී මම හිතනවා භාවිතයට අරගනී කියලා. ඉදිරිසත් එකතු ඇතුළත ඔහු රේස් එකට පැවෙනවා. අපි දැනට රේස් එක ඉන්න දෙන්නයින් ගත්තට පස්සේ අනු කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස කියලා තරඟකාරයන් දෙන්නා ගැන කතා කරමු. දැන් මෙතනින් පැහැදිලිවම අපිට පෙන්නවා අනු කුමාරට දැන් ගොඩක් සමීක්ෂණ ගිහිලා තියෙනවා. අපි දැක්කා YouTube වල ගිහිලා තියෙනවා. ඊට පස්සේ ජනන් සමීක්ෂණ ගොඩාක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා. සහ හැමෝගේ මතය අනුව අනු කුමාර දිසානායක මහතා සාමාන්‍යයෙන් 70% 80% වගේ ලොකු ප්‍රතිශතයකින් ඉදිරියෙන් ඉන්නවා. ඒක අපිට කියන්න පුළුවන්. ඒගොම සජිත් ප්‍රේමදාසට සාම්ප්‍රදායික UNP කාර්යය, සාම්ප්‍රදායික කොළඹින් UNP කාර්යය, හාර් ප්‍රේමදාසට අර තාර් ප්‍රේමදාසේ කරපු වැඩ නිසා ඔහුට කැමති පුද්ගලයෝ අනිවාර්යෙන් දෙන්න බලන් ඉන්නවා. මොකද අර රනිල් කැරමට පස්සේ ඒ හම්බේච්ච ඡන්ද ප්‍රමාණය මේ හා සමානව වැටෙන්න පුළුවන් නිසා ඒ ජන කුට්ටාසේ ඒ විදිහටම ඉන්නවා. මොකද අර සමීක්ෂණ කීපයක්ම වදත් ඒ සමීක්ෂණ හැම එකම වගේ දෙවෙනියට වැඩිම ඡන්ද හම්බෙන්නේ සජිත් සජිත් සජිත්. ඒක නිසා අනිවාර්යෙන් සජිත්ටත් තියෙනවා ඡන්ද බේස් එක. එතකොට හැබැයි අනු කුමාරගේ ගානට ඔහුට ලං වෙන්න බෑ. එතකොට හැබැයි සජිත් මෑතකදී උතුරට ගිහිලා උතුරේ ඡන්දරේ කඩා ගන්න ඕගෙන ධාතු ක්‍රියාත්මක කරනවා කියලා. මෙන්න මේක තුළ යම් කිසි එකකින් 13 සඳහා ඔව් මොකක් කරේ ඒක එකගතාවයට ආවර අනිවාර්යෙන් යමන දාතික සංවිධානයේ ඇතුළු සියලුම දෙවන පක්ෂව සහාය කරගෙන හම්බෙනයි කියන උතුර ඡන්දටි කෝට එන උතුර ඡන්දටි කෝට එනවා කියන්නේ සෑහෙන දිවස පාලාච්මක වාසියක් කොට හම්බෙනවා. ඉතින් මේ දෙක කම්පයා කරලා බැලුවට පස්සේ අන්නේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාසට උඩින් එන්න වෙනවා. ආවත් එහෙනම් ඔබට අනු කුමාරට විශාල ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන්න වෙනවා. හැබැයි මෙන්න මේ තරංගයට මෙන් වෙලා රනිල් වික්‍රමසිංහ ආවොත් එහෙම අන්න එතර ගැටලුවක් වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහට අර චන්දරික කැඩලා කියපු ගම අනු කුමාරේ චන්දරික නැචේනා සජිත් ප්‍රේමදාසගේ චන්දරික වලට එන්නේ නැහැ. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස් ජයග්‍රහණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් මෙතන මතු වෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ තරංගය අර කලින් කිව්වාගේ හරිම ලේසියෙන් කිසිම අපේක්ෂකයකට ජයග්‍රහණය කරගන්නට පුළුවන් ජනාධිපතිරණ තරගයක් වෙයි කියලා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම හිතන්න. හරි. දැන් අනු කුමාර දිසානායක ඉන්නවා, සජිත් ප්‍රේමදාස ඉන්නවා, රනිල් වික්‍රමසිංහ ඉන්නවා. එතකොට මේ අපේක්ෂකයන් තුන්දෙනාම දේශපාලන වශයෙන් ලොකු අත්දැකීම් බහුල තියන අය. ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියන්නේ අත්දැකීම් ගොඩක් තියෙන පුද්ගලෙක්. එතකොට මේගොල්ලෝ දැනටම දන්නවා මේ සමීක්ෂණය ගැන හැමදේම ගන්නවා. එහෙනම් මේගොල්ලෝ මෙතනට එද්දි මේගොල්ල මොකක් හරි ප්‍රොටෝකෝල් එකක් ෆලෝ කරලා තියෙනවා. නැත්තම් මේගොල්ලෝ දන්නවා මෙතන කොහොමද මේ ගේම් එකට ලස්සන්ට එන්ටර් වෙන්නේ කියලා. එහෙනම් ඒකට හරි විදිහට දැනගෙන රනිල් වික්‍රමසිංහ ආවා නම් රනිල් වික්‍රමසිංහගේ ඊළඟ බලාපොරොත්තු වෙන්නේ සජිත් ප්‍රේමදාස වටා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අරලා ඌරඟට ගන්නවා කියලා. අපි කොච්චර මොනවා කිව්වත් අපි තවමත්
තවමත් මේ ගමක් ගමකට ගියාට පස්සේ නගරකට ගියාට පස්සේ මේකේ 100කට 50කට වැඩිය බලය තියෙන්නේ ගමේ ඉන්න අම්මල තාත්තලාගේ සමාජයේ. තවමත් තරුණ කට්ටිය ඇත්තේ හිච්චර බලයක් නැහැ. ඒ අම්මල තාත්තලා සහ සමහර තරුණ කට්ටිය අපි ගත්තොත් එහෙම සමහර පළාත් වෙන ඒ පළාත්වල සම්පූර්ණයෙන්ම තරුණ බලයක් පව ලබාගෙන තියෙන්නේ අර අම්මල තාත්තලා කැමැතරම දේශපාලකයෝ තමයි. එහෙනම් මෙතනදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කියන තැනට විශාල තැනක් හම්බ වෙනවා. එහෙනම් රන්ලිෆ් ක්‍රමසිංහ කියන දේශපාලඥයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විශාල ප්‍රමාණයක් පිළිබා ගන්නවා කියන්නේ ඔහුට ලොකු අවස්ථාවක් තියෙනවා නැවත ආදිපති මසද. උදාහරණයක් ඇදෙර කිව්වොත් එම සජබේ ඉන්න මන්ත්‍රීවරන්ගේ ඔහු ඉස්සක්කඩ. ඒ 22 ප්‍රධාන නගර කිහිපයක් නියෝජනය කරනවා. අපි කිව්වොත් එහෙම කොළඹ දිස්ත්‍රික්කයේ තුර ප්‍රධාන නගර කිහිපයක් නියෝජනය කරනවා. කම්පා දිස්ත්‍රික්කයේ තුර ප්‍රධාන නගර කිහිපයක් නියෝජනය කරනවා. ඊට පස්සේ ඔහු ගාව අනිත් උරුම පිටිය තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ප්‍රජන පෙරමුණ සතුව තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණය සහ ඔවුන් නියෝජනය කරන නගර ප්‍රමාණය. ඊට අමතරව යම් කිසි හේකින් උඟක් කුමාරයා තුරු ජමජාතික සංවිධානයේ සහාය ගන්න සමත් වුණොත් ඔහුට ඊටිය සම්මත වෙනවා. ඒ තුළ ඔහුට ලොකු චන්ද්‍රප්‍රමාණයක් ගැලෙනවා. සජිත් ප්‍රේමදාස යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රමාණය ගැලවීම තුළ ඔහුට තිබෙන ඡන්ද ටික නැති වෙලා යනවා. ඒත් එක්කම ඔහුට කොහෙන් ඡන්ද ආවත් ඔහු පරාජයට පත් වෙනවා. අනුර කුමාරගේ චන්ද්‍රික සාමාන්‍යයෙන් නැති වෙන්නේ නැහැ. මොකද ඒ චන්ද්‍රික ඒ විදිහටම තියෙනවා. නමුත් අර පාවෙන චන්ද්‍රිකක් ඕඩ යන්න තියපු ටික. මොකද මම දැක්ක සමීක්ෂණ කීපයකම වෙනත් කියන තැන ගාන වැඩි. එහෙනම් මේ ටික තමයි පාවෙන චන්ද්‍රික. මේ පාවෙන චන්ද්‍රික සහන්රට නොයා මේ පාවෙන චන්ද්‍රික බැරි වෙලාවත් රනිල් වික්‍රමසිංහට ගියා කියන ඔහු නියත වශයෙන්ම ජනාධිපති තියෙනවා. එතකොට අපි ඉදිරි දේශපාලන අනාවක ගැන ගත්තොත් එහෙම මේගොල්ලෝ පාවිච්චි කරන උපක්‍රම ඉදිරි මාස දෙක ඇතුළත මේගොල්ලෝ මොන වගේ උපක්‍රමයක් පාවිච්චි කරනවද, මොන වගේ ඒගොල්ලෝ අභියෝගය මොන වගේ ඉන්ට්‍රෝ එකක්ද ගන්නේ මේ දේශපාලන ඇතුළත, ඒ වගේ මොන වගේ කැම්පේන් එකක්ද ඒගොල්ලෝ රෙඩි කරලා තියන්නේ, එතකොට ඒගොල්ලෝ දේශපාලන වේදිකාව තුළ කතා කරන දේවල් මොන වගේද බලපාන්නේ. දැන් සජිත් ප්‍රේමදාස දැන් කතා කරනවා වගේ කතා කරන්න ගියොත් ඒ මනුස්සයාගේ චන්දරික අනිවාර්යෙන්ම කැඩෙනවා. මොකද හොයිජා ඕ යාපනයට ගිහිල්ලා අහනවා මේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියලා. ඒතොර ඒ වගේ මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක්ට ඒ වගේ දෙයක් මිනිස්සුන්ට අහන පස්සේ තියෙන චන්දරිකක් කැඩෙනවා. සහ ඕ 13 බලාත්මක් කරන්න කියනවා මේක තුළ ඕට දෙන දක්ම චන්දරික කැඩෙනවා. ඉතින් මේ වගේ ප්‍රකාශ කරන්න ඕ සතුව ඕ යම් කිසි තැනකින් ඡන්ද එකතු කරගනිති. අපි කියවතම 10% ඡන්ද එකතු කරගත්තේ 90% ඡන්ද විදවැඩනවා. ඉතින් ඒක තුළ දේශපාලන කතා කියන එක පුරාත්ම වැදගත් වෙන සාධකයක් බවට පත් වෙනවා. ඒක අංක එක. අංක දෙක. ඕ මට අර මං කලින් කිව්වාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කී දෙනෙක් ඉන්නවද? ඊයේ සාධකේ බලපානවා අනිවාර්යයෙන්. ඒ වගේම නගරයක සිටින අර තරුණ ප්‍රජාව කොච්චරද? ඒ තරුණ ප්‍රජාව වැඩි වෙන්න සහ අර ඒ මන්ද කුමාරයන් ඡන්ද ප්‍රමාණය ගොඩක් තුරට වැඩි නම් මොකද අනිවාර්යයෙන්ම අපි ගත්තොත් එහෙම තරුණ ඡන්ද වලින් 95%කවත් ප්‍රමාණයක් ඡන්ද කුමාර ලැබෙනවා. ඒක නිසා ඒක වෙන අමුතෙන් හිතන්න දෙයක් නෑ. ඒක අනිවාර්යයෙන්ම ඌට හම්බ වෙනවා. එතකොට මේ තරගයේ ඇතුලේ ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ගාඩා 100%ක වුමත් තින්නේ නෑ. ඒක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මේ රේස් එකේදී මට හිතෙන විදිහට මම හරි මනාවැකි කිව්වොත් එම අනුර කුමාරට ජයග්‍රහණය කරන්න තියෙන පොසිබිලිටි එක ගොඩාක් වැඩි. ඒ ගැන කතා කර දෙකක් නැහැ. හැබැයි ඊළඟ දේශපාලන අපි කිව්වොත් එම දේශපාලන අර මාස කිහිපය යන ඒගොල්ලෝ පාජි කන්ට්‍රික්ස් තියෙනවාම කිව්ව දේශපාලන බිලි බෑම මේවා තුළ මේ දේශපාලන කල්චර් එක හැසිරීම අනුව අර රනිල් වික්‍රමසිංහ යම් කිසි ප්‍රයෝජනයක් ගත්තොත් අනිවාර්යම නියත වශයෙන්ම ජනාධිපති වෙන රනිල් වික්‍රමසිංහ. මොකද කොච්චර බලයක් තිබුණත් මේලා අනුර කුමාරට රනිල් වික්‍රමසිංහට ලොකු chance එකක් යනවා ජනාධිපති වෙන සේවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම බලපාන්නේ මම අර කියපු සාධක මත. ඒ සාධක වලින් ඔහුට අපි කිව්ව තමයි මොන හරි බලපෑමක් එල්ල කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම අනුර කුමාර ජනාධිපති වෙනවා. මොකද ඒක තව බලපාන හේතුවක් තමයි. මොකද රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා සාමාන්‍යයෙන් කැමති වෙන්නේ නැහැ ඔහුගේ පක්ෂයේ කඩන් ගිය පුද්ගලයාට ජනාධිපති වරණය දී තපි වොත් එහෙම ඊළඟ බලය ලබා දෙන නිසා.
ඔහු පාච්චිකර හැම ටක්ටික්කම ගොඩාත්තුරට අනරකුමාරට ගහනමට වැඩිය ගොඩත්තුරට සජිත්‍රයමදාසක පක්ෂය බිඳ වැඩින් දවම් කටයුතු කරන්න. එතකොට ඒකත් එක්ක ගොඩත්තුරට අනිවාරම ජයග්‍රහණය කරන එක මං කිව්වාගේ කලනුත්. රනිල් දීන්නේ නැත්තං ඕ මොනහරි උපක්‍රමටික් පාවිච්චි කර රනිල් දීන්නේ නැත්තං අනිවාරම අනරකුමාර්තමා ජයග්‍රහණය කරන පට සියයට සයාම මුලින් අනරකුමාර ජයග්‍රහණය කරනවා කියල කියන්න බැරි හේතුව මම කිවේ ඊළඟ මාසදි ඇතුළ දේශපාලනය හැසුවේ වනුව තමා මේක වෙනස්සනේ. කොච්චර සමීක්ෂණ තිබා, කොච්චර දේවල් තිබා, ගමක ඉන්න තරුණ ප්‍රජාවට වැඩිය වයසක ප්‍රජාව වැඩි, ඒ වගේම සමහර ගම්වල වයසක ප්‍රජාව සමගම තරුණ ප්‍රජාවත් එකතු වෙලා ඒ ඉන්න අපේක්ෂකයාට ලබා දෙන දේශපාලන බිලිබෑම කියන එක ලොකු සාධකයක් මේ ජනාධිපති තීරණ ඇතුළ අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් තවත් මෙයාගේ දේශපාලන සමීක්ෂණයක් සමින් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. අපි බලමු ඊළඟ දේශපාලනය වෙනස් වුණ හැටි. සහ මම ඊළඟ වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනා මෙන්න මේ වගේ ප්‍රසන්ටේජ් එක තුළ මේ ප්‍රතිශ්‍රිත ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. එම ජයග්‍රහණය කරන මං කලින් කිව්වාගේ මේ අපේක්ෂක දෙන්නාගෙන් අනිවාර්යෙන්ම එක්කෙනෙක් තමයි අනිවාර්යෙන් ඉන්නේ. රනිල් තරංග කරොත් මම ඒක දැනු කියනවා. රනිල් තරංග කරොත් මේ අපේක්ෂෙන් දෙන්න එක රනිල් තරංග කරේ නැත්නම් අනිවාර්යෙන්ම ආව කියනවා. අනිවාර්යෙන්ම අනුකුමාර තමයි ජයග්‍රහණය කරන්නේ. මොකද ඒක අනිවාර්ය කිසිම සැකයක් නැහැ. අනිවාර්යෙන්ම අනුකුමාර ජයග්‍රහණය කරන රනිල් දෙන්න නැත්නම් අපේ රනිල් දැමුත් ලොකු තරගයක් තියෙනවා. ඒකින් අර මම කියන සාධක ටික ආවොත් අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනවා. ඒ සාධක ටික පුරෝගෙන බැරුව අනිවාර්යම ජයග්‍රහණය කියන්නේ අනුකුමාර දිසානායක. හැබැයි මං අර කාලේ ඊළඟ වීඩියෝස් වලින් කලින් කිව්වද මං කතා කරන්නම් මොන මොන දිස්ත්‍රික්කයන් තුළද මොවුන් ජයග්‍රහණය මාත්‍රාවක් කරන්නේ කිය මොන පර්සෙන්ටේජ් එකෙන් වාර්තා කරන්නේ මොවුන් තරංක. ඒ වගේ මම අනාවේ ටිකක් ඔබලන් කියව දෙනම්. එහෙනම් තවත් වීඩියෝ හැම වෙලෙකම් පොලිටිකල් පප්පා චැනල් එකෙන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. පොලිටිකල් පප්පා චැනල් එක නොටිෆිකේෂන් එනබ කරන්නත් අමතක කරන්න. අබ හැමතෙම සුබ දවසක්.